මෙවන විට පැවැත්වෙන එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නවතවත තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්න බා එහි රැඳී සිටින අපේ මාන්නික වාර්තාකරු චාමර බඳුසංක අයිබෝන් චාමර අයිබෝන් කුෂාන් මා මෙවන විට රැඳී සිටින්නේ එල්පීටී ආනන්ද විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ මෙවන විට අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙනවා උදෑසන සමග සංසන්දනය කරන විට දහවල් කාලයේ වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොලට පැමිණෙන ආකාරය තමයි අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ සියලු කාරණා සිදුවන්නේ දැඩි පොලිස් ආරක්ෂාව මැද කියන එක අප ඔබට මතක් කර යුතුයි මේ ප්‍රදේශය පුරාවට අප නිරීක්ෂණ චාරිකාවක යෙදුණා අප දැක්කා මේ ඡන්දය සාමකාමී අයුරින් පැවැත්වීම සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරය විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි අද දිනේ මේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවන්නේ මේ කියන ඕ මධ්‍යස්ථාන තුලමයි අප මේට සුළු මොහොතකට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සම්මත කරගත්තා ඔහු අප වෙත සඳහන් කරා ඡන්දය 4ට හරියටම අවසන් වීමෙන් පසුව 4:30ට මේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව තමයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා අප වෙත අදහස් දක්වමින් සඳහන් කරේ. එවැගේම තමයි මේ වනතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ දිස්ත්‍රික්කය තුල එමත් නැත්නම් මේ එල්පීටී ප්‍රදේශය තුල වාර්තා වී නොමැති බව තමයි ඔහු අප වෙත අදහස් දක්වමින් සඳහන් කරේ. එවැගේම තමයි මේ බැතිවරණ කටයුතු කොයි ආකාරයෙන්ද වෙන්නේ කියන කාරණාව පිළිබඳව දේශීය නිරීක්ෂකින් වගේම විදේශීය නිරීක්ෂකින් පැමිණ නිරීක්ෂණය කරන ආකාරයකුත් අපට දක්ගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මේ සියලු තොරතුරු පිළිබඳව ලද විගස අප ඔබට ගෙනෙවට බලාපොරොත්තු වෙන සිටිනවා රැඳී සිටින්න හිරු ටීවී සමගින්. ස්තුතියි තාම් චාමර තොරතුරු ගෙනාවාට.